යුද්ධ ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ අතුරුදන්ව සිටි අනුලා රත්නායක මහත්මිය ප්‍රහාරයෙන් මියගොස් ඇති බව ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද තහවුරු කර තිබෙනවා. තානාපති කාර්යාලය පවසන්නේ ඇය මියගොස් ඇතැයි ඊශ්‍රායල පොලිස් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශය අද තහවුරු කළ බවයි. පසුගිය 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමස් ප්‍රහාරයෙන් පසු අනුලා රත්නායක මහත්මිය අතුරුදන්ව සිටියා. ඇය කැලණිය ඊරිය වැටිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. දේහය දින දෙකක් තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ අදාළ කටයුතු අවසන් වුවහම දේහය ඇයගේ පවුලේ සමාජිකයන් වෙත බාර දීමට කටයුතු කරන බවයි. මේ අතර ජෝදාන් ඊශ්‍රායල දේශ සීමාවේදී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවා. මේ වන විට ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා එහි පදිංචි ජනතාව ගමන් කොට තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙක් සිටින බව පලස්තින නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 දෙනා අනෙකුත් පිරිස සමග ඊළඟට ගාමට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊජිප්තුව කරා ඒ අතනඹුර පත්වලා ඉන්න සියලු දෙනාගේ විස්තර ලබා දෙන ලෙස රතුපුරුෂ සංවිධානය අමා සංවිධානයේ ඉමක් කර තිබෙනවා. පෙරේදා දිනේදී අපට වාර්තා වුණා ජෝදාන් ඊශ්‍රායල් දේශ සීමාව අසලදී ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගත් බව. රාත්‍රී අපිට ඔවුන් දෙදෙනාගේ අනන්‍යතාවය ලැබුණා. ඔවුන් දෙදෙනා සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්. මේ වන විට ගාසා තීරයේ දහස් ගණනක් ඉන් පිටවීම සඳහා රෆා ලෙස හැඳින්වෙන ඊජිප්තු දේශ සීමාවේ රැස්ව සිටිනවා. ගාසා තීරයෙන් පිටවිය හැකි ඊශ්‍රායල් හරහා පමණක් පාලනය නොවන එකම පිවිසුම මෙයයි. දැනට වසදමා ඇති රෆා පිවිසුම විවෘත කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊජිප්තුව සමග සාකච්ඡා කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හමුවේ අනිකුත් සියලුම දේශ සීමා පිවිසුම් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කළා. ගාසා තීරය ආශ්‍රිත සමුද්‍රය පාලනය වන්නේද ඊශ්‍රායල නාවික හමුදාව හරහායි. මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හෙට ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි. එහිදී හමාස් සංවිධානයට එරෙහිව දියත් කිරීමට නියමිත ගොඩබිම් ප්‍රහාරයේ මිලක සැලසුම් ගැන සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා පැවසුවා.